ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සම්බන්ධයෙන් මේවන විට ඇත්තේ දැඩි අර්බුදකාරී තත්වයක්. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයේ ඊයේ වර්ණ නියෝගයක්ද නිකුත් කළා. නිදහස් පක්ෂයේ මෙම අර්බුදකාරී තත්වය යළි තීව්‍ර වුණේ පසුගියදා පැවති නිදහස් පක්ෂ රැස්වීමක් අතරතුර මහින්ද අමරවීර ලසන්ත අලගේවන්න සහ දුමින්ද දිසානායක යන අයගේ තනතුරු පක්ෂ සභාපතිවරයා විසින් ඉවත් කිරීමත් සමගයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මෙලෙස අදහස් පළ කළා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ පක්ෂයේ සභාපති ධුරය කටයුතු කිරීම අධිකරණය මගින් අත්තිලෙව්වා. එතකොට හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් යනවා අධිකරණයට. තා කොටසක් ඊට පහු වෙනවා යනවා ඒකට විරුද්ධව අධිකරණය. එතකොට මේක සම්පූර්ණ හැමදාම නඩුවනේ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඒක හුදෙක් නඩුවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියොත් අපිට කියන්නේ ඒක නඩුවක් කියලා. එහෙම නැත්නම් ඒක පක්ෂයක් කරු දේශපාලන ව්‍යාපාර කර කියලා කියන්න බෑ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විරෝධය පළ කරමින් අද කිරිබත්කොඩ නගරයේදී විරෝධතාවයක් පැවැත්වුණා. මේ සංවිධානය කර තිබුණේ කැලණිය නිදහස් පක්ෂ පාක්ෂිකින් පිරිසක් එක්වයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට නිදහස් පක්ෂයේ බහර ගන්න ලෙසයි විරෝධතා කරුවන් මෙහිදී ප්‍රකාශ කළේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික විශාල පිරිස වෙනත් පැත්තකට යන එක නතර වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔය නායකත්වයෙන් ගිය දාකට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ ගත් පියවර ඉතා විශිෂ්ටයි. මොකද පක්ෂය ආරක්ෂා කරන තමයි එතුමිය මැදිහත් වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.